ඇමරිකානු ඩොලර් කොඩ්්‍රිලියන දසදහසක් පමණ වටිනා දුර්ලභ ලෝහ කුට්ටියක් තිබෙන බව දන්නවාද? ඒ වෙන කිසිවක් නොව අභ්‍යවකාශයේ පාවෙමින් තිබෙන ග්‍රාහකයන්. එම විශාල ලෝහමය පාෂාණය සොයාගනු ලැබුවේ 1952 වර්ෂයේ මාර්තු 17 වෙනිදායි. ඒ ඉතාලියානු තර්ක විද්‍යාඥයෙක වූ ගැස්පැරිස් මහතා විසින් ග්‍රීක දෙවි කෙනෙකු වූ සයිකි දෙවියන්ගේ නමින් එම ග්‍රාහකයන් නම් කර තිබෙනවා. එය අඟහරු සහ බ්‍රහස්පති අතර වූ ග්‍රාහක තීරයේ විශාලතම ග්‍රාහකයකි. එය වර්ග කර තිබෙන්නේ එම් ක්ලාස් වර්ගයේ ලෝහමය ග්‍රාහකයක් ලෙසයි. එම 16 සයිකි ග්‍රාහකයේ පැරණි ග්‍රහලෝකයක මධ්‍යයේ වූ කෝ එකක් වෙන්නට ඇති බව පැවසෙනවා. මොකද එහි 90% මෑත්තේ ලෝහයි. ඉතින් මෙම ග්‍රාහකයේ ග්‍රහලෝකයක ඇතුළත අධ්‍යයනය කිරීමට ලැබුණු වටිනා අවස්ථාවන්, ඒ වගේම අපේ පෘථිවිය වැනි ග්‍රහලෝක නිර්මාණය වුණු හැටි පිළිබඳවද හොඳ අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. එම ග්‍රාහකයේ තුල යකඩ, නිකල්, රත්රන්, ප්ලැටිනම් සහ තඹ වැනි වටිනා ලෝහ බොහොමයක් තිබෙනවා. එම නිසා මෙය හිමිකාරයා පැමිණෙනතුරු බලාගෙන සිටින රන් ආකරයක් කිව්වොත් නිවැරදි. කිලෝමීටර් 113ක් තරම් මර්ද විස්කම්භයකින් යොන් එම ග්‍රාහකයේ ස්කන්ධය සහ අද පවතින ලෝහවල මිල සසඳා බලමින් අපට එක් කණාවැකියක් කරන්නට පුළුවන්. එනම් එය ඇමරිකානු ඩොලර් කොඩ්ඩ්‍රිලියන 10,000කට වඩා වටිනා බවයි. මතක තබා ගන්න, කොඩ්ඩ්‍රිලියන 0.15ක් තිබෙනවා. ඉතින් එහි වටිනාකම ඔබට හිතා ගන්නට පුළුවන් නේද? උදාහරණයක් විදිහට අභ්‍යවකාශයේ පාවෙන එම ලෝහ ගුලියේ වටිනාකම කෙතරම්ද කියනවා නම් ඔබට මුළු පෘථිවියම උනත් මිලදී ගන්නට පුළුවන්. එය ග්‍රහලෝකයක මධ්‍යයේ වූ කෝ එකක් වීම නිසා එය එතරම් පුදුමයට කරුණක් නොවේයි. මෙතරම් විශාල ධනස්කන්ධයක් පෘථිවියේ ගෝලීය වෙළඳපොළට එකතු වීම නිසා ආර්ථිකය විනාශ වෙන්නට පුළුවන්. මොකද වටිනා ලෝහ ද්‍රව්‍යවල මිල ගණන් බිඳුව දක්වා පහළ බැසීමට ඉඩ තිබෙනවා. අවසාන වශයෙන් ලෝහ ගැනීම් කරන ආයතන සහ රාජ්‍ය ආයතනයන් පවා බිඳ වැටෙන්නට පුළුවන්. එසේ වුණා කියා එම ග්‍රාහකයා අත්පත් කර ගැනීමෙන් වැළකී සිටීවි කියා නම් කියන්නට බෑ. මොකද එයින් කුඩා කැබැල්ලක් පෘථිවියට රැගෙන විත් සංගවා තබා ගත්තොත් එමගින් ලෝක ආර්ථිකය සහ ගෝලීය සම්පත් කැමති විදියට පාලනය කරන්නට පුළුවන්. වාණිජමය ප්‍රතිලාභ හැරෙනකොට එය වටිනා දැනුම් සම්භාරයක් වෙනවා. එම නිසාම නාසායතනය එම ග්‍රාහකයා අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වෙන් සිටිනවා. නාසායතනය එම මෙහෙයුම සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ 2030 වර්ෂයේදී. මෑතකදී සිදු කරනු ලැබූ ගණනය කිරීම් වලට අනුව 2026 වර්ෂයේදී ඒ වෙත යානාවක් යවුවොත් වඩාත් පහසුවෙන් සහ ඉක්මනින් ඒ වෙත ළඟාවීමට හැකි බව හෙළි වී තිබෙනවා. ඉතින් එම නිසා අඩු පිරිවැයක් දරමින් කෙටි කලක් ඇතුළත එම සිහිනය සැබෑ කරගන්නට පුළුවන්. එම යානාවට බහුවර්ණාවලි ඡායාරූප, ගමා කිරණ සහ නියුට්‍රෝන වර්ණාවලි මාන්‍යයන් ඇතුළත් කිරීමට නියමිතයි. එවැනි තාක්ෂණයන් මගින් මෙවැනි ප්‍රොටෝපැනට් ග්‍රහලෝක හොඳින් අධ්‍යයනය කරන්නට පුළුවන්. ඒ වගේම ග්‍රහලෝක හටගන්නා හැටි සහ විනාශ වෙන හැටි විස්තර කරන න්‍යායන් තහවුරු කරගන්නටත් පුළුවන්. මිනිසුන් විසින් අධ්‍යයනය කරන ප්‍රථම ප්ලැනට් කෝ එක වන්නේ 16 සයිකි ග්‍රාහකයයි. මොකද මේ හැරෙන්නට අපේ සෞරග්‍රහ මණ්ඩලයේ තවත් ප්ලැනට් කෝ ග්‍රාහක නැහැ. ඒ මිනිස් වර්ගයා කවදාවත් නොලැබූ ඉතාමත්ම අගනීය අත්දැකීමක් වේවි. ඒ වගේම එම ග්‍රාහකයා අනාගතයේදී කර්මාන්ත මූලස්ථානයක් ලෙස භාවිතා කිරීමටද හැකියාව තිබෙනවා. මොකද එහි ඕනෑම උපකරණයක් නිර්මාණය කිරීමට තරම් අමුද්‍රව්‍ය තිබෙනවා. මේ එක් ග්‍රාහකයක් පමණයි. තවත් මෙවැනිම වටිනා ග්‍රාහක විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඔබ හිතන විදියට අනාගතයේදී එම වටිනා ග්‍රාහක අපේ ජීවිතවලට මොන වගේ බලපෑමක් කරාවිද? ඔබේ අදහස අපි සමග බෙදා ගන්නට අමතක කරන්නට එපා. මෙවැනි වටිනා වීඩියෝ දිනපතා නරඹන්න අපිව subscribe කරන්න. කුඩා සීනුවෙබ්බොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.